සාගරං ඒවමේව ඉතෝ දින්නම් පේතානම් ඔබ කප්පති. ආෂා මචං අප්සෙට් වෙන්න නැත්තම් පොඩි දෙයක් කියන්නද? මොකද ෆෝන් එක ගන්නකෝ ඩේටා දිනනවා. බද්දාසර් Facebook ගියේ නැද්ද? ලොග් ගියන්කෝ. මොකද ෆෝන් එකේ බල බල හිටිය නිකන් දැන්නත් මුකුත් බැලුව නැත්තම් මං එද්දි ෆෝන් එක හංග ගත්තේ මුකුත් නැහැ. මොකක් හරි අවුලක්ද ශාන්? නෑ මේ කොදිල් ෆෝන් එක දෙන්නු දෙන්න ඉතින්. කලබල වෙන්න එපා. දන්නව කරේ කවුද කියලා. ඔය පෝස්ට් එකේ මේ ෆේක් account එකකින් දාපේ ගබ්බා. මාත් හොඳටම දන්නවා කවුද මේක කරේ කියලා. මේ පිස්සු කෙලින් නැතු ඉඳ සඳුනි. ඔහොම පුළුවන් ද ප්‍රශ්න විසඳන්න? අපි හැම වෙන්න ඕනේ. ඒ වුණාට අම්මි විසන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. හරි. දැන් එතකොට එයා මේක බාරගත්තේ නැද්ද? මන් දෙන්න ගියෙත් නෑ. මාත් පෙන්නම අරන් ආවා. ඊට පස්සේ අර හිටිය එල්ලගෙන මේ බයින්ඩර් එහෙම ගියේ නෑ නේද? බයින්ඩර්? බයින්ඩර් මේ ගහනවා තව ටිකේ. ළමයි ඉස්සරහා ලැච්ච වෙච්චින්ද මොනව කරයිද දන්නේ නැහැ. මට මොනව කරන්නද? ප්‍රින්සිපල්ට ගිහිල්ලා බොරු කතලා කියයි. කියපුවද? එතකොට ඔයාටමනේ ප්‍රශ්න එන්නේ. එතකොට මම බලා ගන්නම්කෝ. Thank you.
හෙලෝ ඕ ක්ලාස් ටීචර් ඇතුම තැරියස්ස කව කරේ නැත්තම් ඉඩම දැන්කුට සින්න වෙනවලු විශ්නසු අඩුයි එනවත් භාගයක් පිල්ටන් නැහැ ඩොක්ටක වැඩෙන්න අපට ගාන කතට ආවන් ඒකත් ඉතින් කාර එකට ගෙව්වට පස්සේ ඉවරයි ඒකෙත් තව ඇරියස් විදාර පැත්ත ගිහලා බලමු නම් ඒත් 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 කියන්න මේ ළමයි දෙන්න ඉන්නෙම හරහටනේ හරි මගුලක් නේ මේක මම මේක නවත්තලා අමරදාස මොකද්ද කරන්නේ මේ රස්සාවේ මොකද්ද මට තියෙන අවුල සමාජි බලන විදිහ තමයි සමාජයට බම්බු අංගනේ මාත්‍යා සමාජය අයිබෝ මන්ති අයිබෝ ඔන්න අපි බලන් දෙන්නේ නැති හින්දා අපි මාවා යන් ඇතුළට ගිහලා වාඩිව කතා කරමු මන්ත්‍රීතුමා වැන්න මෙහෙම හොඳයි මේ දවස්වල බිස්නස් එහෙම කොහොමද පරදක් නෑ මන්ත්‍රීතුමා අපි කාරණය කෙලින්ම කතා කරමුකු මං ආවේ මේ ඔය ෆයිල් එක දෙන්නකො තව කියලා දන්නේම නැ මොකද්ද ඔයා කරපු වැඩේ සාර්ථක වෙයි බය වෙන්න තින්නකෝ මම මොකද්ද කරේ කියන්නකෝ මට තේරෙන්නේ නැව කියන කිසි දෙයක් කරපු හරිය ඇති
සදව මකට ප්‍රශ්නකද ඉන්නේ කියන්න මම ඔයාට හෙල්ප් කරන්න. හම්බෝ යා උදව් කරපු හැටි හරි අපූරුයි. සඳු කියන්නකෝ මම මොකද කරන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ? ඔව් මොකද්ද කරන්න ඕනේ මං? ඔයා කරන්න ඕනේ එක දෙයයි. මොකද්ද? මමවත් දිල්හාරවත් යනත් පැත්තකවත් එන්න නැතු ඉන්න. සඳු හොඳයි නේද වෙඩි? මගේ ආසනේ විතරයිනේ. මාස 3-4ටම එකක් එයි. මිනි පෙට්ටියයි සර්විස් එකයි 50% ඩිස්කවුන්ට් එකේ අපිට දෙන්න. එච්චර මොකුත් ප්‍රශ්නයක් නෑනේ. පැකේජ් එකට හාෆ් දෙවන ගමන් මල්ශාලාවටත් ප්‍රොමෝෂන් එකක් දෙනවා. ඔව් මල්ශාලාවේ නම හැම මලගෙදරකම අපි දානවා. දැන් මේක සමාජ සත්කාරයක් විදිහට කරෙන්නේ. මේකෙන් ලොකු පිනකුත් සිද්ධ වෙනවානේ. සල්ලි ගැන බය වෙන්න එපා. දැනටමත් ස්පොන්සර්ස් දෙතුන් දෙනෙක් අපි හොයලායි තියෙන්නේ. නවරත්න වීරකෝන් මන්ත්‍රීතුමාගේ සමාජ සත්කාරයක් කියලා මිනිස්සු අතරට යනවා නම් මට ඒ ඇති. එහෙනම් සුසන්ත මහත්තයා මම අවශ්‍ය වෙලාවට කතා කරන්න. අපේ මේ ලේකම්තුමා එහෙමනම් මේ වැඩ ටික සම්බන්ධකරණය කරයි. එහෙනම් අපි ගියා. එහෙනම් ජය වේවා. හදිසියෙන් දෙන්නු යන් ඇතුළු එන්න
ළමයෝ මට කූල් වතුර එකක් ගේන්නකො. අපි ෆ්‍රිජ් එකේ වතුර දාන්නේ නැහනේ. සුසන්ත වැඩද? ඕ. ලොකු ළමයා කැම්පස් එකේ ඉරුනේ. ඕ. එතන පොඩි ළමයා. ඕ ලෙවල්. ඇයි අම්ම බාප්පයි මල ගෙදරව නැත්තේ? බාප්පගේ? ඒ මිනිහා නම් අහිංසකයා. එනට අරකි අර නංගි කෙනෙක්, බලාගේ පුංචි අම්මා. මම ඇත්තටම කැමති මල්ලි මැන නැතුව ඕකේ මැරුණා නම්. ඒ වෙන මොකෝවත් නෙමෙයි මල ගෙදර ගියන් පස්සේ ඕකේ ඇස් දෙක මට මුලිච්ච වෙන්නේ නැහනේ. ඔල කණි පරට්ටි මතක් වෙනකොට මට හිමින් අම්මේ ආල පාල මිනිස්සු ඉන්නවා. ඇයි මොකටද හිමින් කතා කරන්නේ? මේ ගෙවල් අපේ. අපිට ඕන විදිහට කතා කරන්න ඉඩ දෙන්න මේ ගෙදර. කවුරු මොකටද බය වෙන්නේ? අපු පුදුම මගුල නේක. මේක ගම නෙමෙයිනේ අම්මේ. මට ගමත් එකයි, ටවුමත් එකයි, පිටරටත් එකයි, කොහෙත් එකයි මට.